දෙදස් දාහතරේ අපි විශ්වවිද්‍ය ලෝක කුසලාන ජයග්‍රහණය කරපු අවස්ථාව ඉතාමත් විශේෂ අවස්ථාවක් ඉතාමත් සතුටුදායක අවස්ථාවක් මොකද අපි තරගාවලියට ගියේ කණ්ඩායමක් හැටියට ඉතාමත් එකමුතුව දැඩි අදිෂ්ඨානයකින් මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. ඉතින් මුල් භාගයේදී අපි කණ්ඩායමක් හැටියට තම හොඳට සෙල්ලම් කරා. නමුත් නවසීලන්ත තරගයේ ජයග්‍රහණය කරනකන් රංගන හේරත්ගේ විශිෂ්ට දස්කම් දක්වලා අපි ඒ තරගය ජයග්‍රහණය කරනකන් අපි යම් අවදානම් තත්ත්වයක හිටියේ කණ්ඩායමක් හැටියට. නමුත් ඒ තරගය ජයග්‍රහණය කළා අපි අද අවසාන තරගාවලි තරගයට සහභාගී වෙන්න වරම් ලැබුවාම අපි දැනගත්තා අපිට තව පියවර දෙකයි තියෙන්නේ ලෝක කුසලන ජයග්‍රහණය කරන්න කියලා. පෞද්ගලිකව ඒක මගේ අවසාන T20 ලෝක කුසලානය තරගවලට යන්න ඉස්සෙල්ලා මායි මහල දෙන්නම කියලා තිබෙ මේකේ තමයි අපේ අන්තිම චාන්ස් එක. පෞද්ගලිකව මගේ දස්කම් ගත්තහම මම හිතන අවසාන තරගයට යනකම් මට දස්කම් දක්වන්න බැරි වුණා. නම එක අවස්ථාවක මහල ජයවර්ධනටත් ලසිත් මාලිංගටත් පුණුකරුටත් කියලා තිබ්බා මේක ජයග්‍රහණය කරන්න ඕන නම් මම කණ්ඩායමෙන් අයින් කරන්න මොකද මං දස්කම් අතර හිටියේ නෑ. මගේ ප්‍රතිහරමේ තමයි දුර්වලව තිබ්බේ. නමුත් මුළු කණ්ඩායමම විශේෂයෙන් ඔවුන් තුන්දෙනාම මට දැඩි සහයෝගයක් දීලා කිව්වා නැහැ. සෙල්ලම් කරන්න අපි බලමු මොනවද වෙන්නේ කියලා. So he helps it on his way. Prefers four spinning in. See the confidence across his stumps. 50 up for try and come. ඉතින් ඒ සහයෝගයත් එක්ක තමයි මං හිතන්නේ මට අවසාන තරගයේ පුළුවන්ුණේ අර්ධ ශතකයක් ලබාගෙන කණ්ඩායමේ ජයග්‍රහණයට සහයෝගයක් ලබා දෙන්න. අපි කණ්ඩායමක් හැටියට මට තාම මතකයි ජයග්‍රහණය කළ හොටලෙට ගියාට පස්සේ උදේ 7 වෙනකන් අපි එකමුතුව සින්දු කිය කියන ඒ ජයග්‍රහණය ගැන කතා කර කර ඉතාමත් විනෝදයෙන් ඒ පැයක් ගණනාවක් ගත කළා. අපිට දැඩි තෘප්තියක් තිබ්බා මේක අපි ළඟටම ඇවිල්ලා පස් වතාවක් අවසන් තරගයකට ඇවිල්ලා දැන් අපි ලොකු උසුලානක් දිනාගත්තා නේද. අපිට ලොකු ආසාවක් තිබ්බ ශ්‍රී ලංකාවට අපේ ප්‍රේක්ෂකයන්ට ලෝක කුසලානයක් අරගෙන එන්න. ඉතින් මට තාමත් මතකයි අපි ලංකාවට ආවට පස්සේ අපි කවදාකවත් හිතපු නැති විදිහට ගුවන්තොටුපළේ ඉඳන් ගෝල් ෆේස් එකට යනකම් අපේ ප්‍රේක්ෂකයන් වැස්ස රැහැ නොබලා දාස් ගණනින් ඇවිල්ලා පාර දෙපැත්ත හිටගෙන අපිට ඉතාමත් ලොකු ප්‍රතිචාරයක් දැක්වා. අපි වගේ කරා. අපි ඒ වගේම ඊටත් වඩා අපි ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ ඕගොල්ලන්ගේ සහයෝගය ඒ ශක්තිය නිසා අපි හැමදාමත් අපේ අදිෂ්ඨානය වුණේ ඕගොල්ලන්ව නියෝජනය කළා පුළුවන් තරම් හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඒක ඔබ සියලු දෙනාටම ස්තුති වෙනවා. ඒ වගේම දැන් ඉන්න ක්‍රිකට් කණ්ඩායමට මම කියන්න කැමති අපි හිටපු විශ්‍රාමගිය ක්‍රීඩකයන් හැටියට වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපේ සහයෝගය උපරිමයෙන්ම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබපතනවා. ස්තුතිවන්ත වෙනවා. ලෝක කුසලානේ උරුමය සමගින් අපේ කේසර සිංහ රාවය මෙසේ ලොවට විරාජමාන කළ වගයි.